good morning. ඔන්න දිගම දිගේ නිවාඩුවකට පස්සේ ආයෙත් අපි අපේ ඇවිදින හිණ පස්සේ දුවන්න පටන් ගත්තා. අපේ ඇවිදින හිණ ලිස්ට් එකේ උඩින්ම තියෙන ලොකේෂන් එකට තමයි අද අපි යන්න හදන්නේ. ඊට කලින් අපි බලමු අපිට කියන කට්ටිය. ලක්ෂපාන ඇල්ලගාවට යන පාරවගන ලේසි මේ බෝඩ් එක ගාවින් පහලට බැස්සම ඔයාලට උඩු ලක්ෂපාන ඇල්ලගාවට යන්න පුළුවන් අපිට පිටිපස්සෙන් ඔයාලට බලා ගන්න පුළුවන් සප්තකණයේ කඳු වැටිය හරි එහෙනම් අපි මේ ඔබ දකින්නේ මීටර් 126ක උසින් යුත් ලක්ෂපාන දියඇල්ලයි. උස අතින් 8වන ස්ථානයට මේ දියඇල්ල උරුමකම් කියනවා. මවුසා කැලේ ජලාශයෙන් ගලා එන මස්කිලියෝයින් නිර්මාණය වන ලක්ෂපාන දියඇල්ල කිහෙල්ගමුව හා එක්වී කැලණි ගඟ නිර්මාණය කරනවා. ලක්ෂපාණෙන් පස්සේ අපි දැන් යන්නේ හදන ඇබඩින් වලට. අපිට කොහෙවත් නවත්තලා මුදේ නාන්න උවමනා වුන්නේ. අපි හොඳටම නාලා ඉන්නේ දැන්. ඇබඩින් වලට යන්න ඕනේ මෙන්න මෙතනින්. ඔයාලට මේ වගේ ඇබඩින් ගියල පිවිසුම් මාර්ගය කියලා මෙතනින් ලොකු බෝඩ් එකක් පාරෙන් බලා ගන්න පුළුවන්. එතන තියෙනවා පඩි පෙළ. ගිහින් බලමු කොච්චරක් දුරයිද කියලා. කැලණි ගඟේ අනෙක් ප්‍රධාන අතු ගංගාව වෙන කිහෙල්ගම ඔයේ ජලයෙන් නිර්මාණය වන ඇබර්ඩින් දියඇල්ල උස මීටර් 98කට හිමිකම් කියන අතර උස අතින් ලංකාවේ 18වන ස්ථානයට හිමිකම් කියයි. ගමනද මෙතනින් ඉවරයි. කොළඹට ඉන්න ඕනම කෙනෙක්ට ලේසියෙන් එන්න පුළුවන් තැන් දෙකකට තමයි අද ඔයාලා එක්ක ගියේ. ගමන ආරම්භයේ ඉඳලා අද අපිත් එක්ක වැස්ස අපිට පොඩි පොඩි බාධා ඇති කරා. ඒ වුණත් ගමන ඇත්තටම සුන්දරයි. ඉතින් අපේ වීඩියෝ එක බලලා වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. ඔයාලට හිතෙන දේ සහ අපි අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාන්න. එහෙමනම් මේ වගේම ලස්සන තවත් ගමනකින් අපි ආයි හැමෝම